36 රූපේ පෙනී ඇති 1 2 3 4 5 සහ 6 සරසම විදුලි බල්බ 6ක් නිරූපණය කරයි. යටි ලග්ගා ගන්න සරසම කියන එකට දැන් මේ විදුලි බල්බ 6 සරසමයි කියන්නේ ඒවායේ ප්‍රතිරෝධ සමානයි කියන එක. අපිට කලිනුත් කියලා දීලා ඇති බල්බයක් කියන්නේ එක්තරා ප්‍රතිරෝධයක් වගේ දෙයක්. හරිද? එතකොට මම මෙතන එක් බල්බයක ප්‍රතිරෝධය කැපිටල් R කියලා ගත්තා. එතකොට මේ බලන්න මම හැම එකටම කැපිටල් R කියලා දාගත්තා. මොකද මේවා සරසමයි. එතකොට ඒවයි ප්‍රතිරෝධ සමානයි කියලා ගත්තා. එතකොට ඊට පස්සේ එහෙම සමාන වෙනවා. හරිද? ඊට පස්සේ පහත දී ඇති A B සහ C තත්වයට දෙදී පරිපථයේ ක්‍රියාකාරීත්වය සලකන්න. ඊට දැන් ඕනේ A B C කියලා දීලා තියෙනවා. ඊට පස්සේ කියනවා පරිපථයේ දැවි නොමැති බල්බ එකම දීප්තියකින් දැල්වෙන දැකිය හැකි. යටි ඉරක් ගන්න දැවි නොමැති බල්බ එකම දීප්තියකින් දැල්වෙනු කියන එකට දැවි නොමැති බල්බ. ඒ කියන්නේ පිච්චිලා නැති බල්බ. හරිද? එකම දීප්තියකින් දැල්වෙනවා. එකම දීප්තියකින් දැල්වෙන නම් හරිද? ඒවා තුන එකම ධාරාව යන්න ඕනේ. ඒ කියන්නේ ඒක සාමාන්‍ය දැනුමින් තේරන ළමයට චුට්ටි ධාරාව දුන්නොත් එහෙම පොඩි බල්බ එකකට ඒකේ වැඩි ආලෝකයක් දෙන්නේ නැහැනේ. එයාට ප්‍රමාණවත් තරම් ටිකක් ඊට සාපේක්ෂව වැඩි ධාරාවක් දුන්නොත් එහෙම අන්න ඒක එතකොට හොඳටපත් වෙනවා. දැන් මෙතන බලමු පළවෙනි අවස්ථාව. ඒ කියල දෙල තියෙන්නේ දෙක බල්බේ දැවි ඇති විට. ඔය දැවි කියන එක තේරෙන්නේ නැත්නම් ඉතින් බල්බේ පිච්චිලා කියන එක තමයි දැවිලා කියන්නේ. දෙක බල්බේ පිච්චිලා දීද්දි මොකක්ද දෙයක් පිච්චුණායින් පස්සේ එතන ඉහට ධාරාව ගලවන්න දෙන්නේ නැහැ. පිච්චුණායි කියන්නේ මෙන්න මේකේ කෑල්ල මෙහෙම කැඩිලා යනවා කියන එක. එතකොට මෙතනට එනවා අනන්ත ප්‍රතිරෝධය. අනන්ත ප්‍රතිරෝධ තුලින් ධාරාවක් යන්නේ නැහනේ. එතකොට මෙයා ඉවත් උනායි කියලා හිතන්න. හරිද? ඒ කියන්නේ මේක තුලින් මෙහෙම ධාරා ගලන්නේ නැහැ. මේක තුලින් මෙහෙම ධාරා ගලන්නේ නැහැ. එතකොට මේක පත් වෙනවද? නැහැ. දැවිලා ගියාන් පස්සේ පත් වෙන්නේ නැහැ කොහොමද? ඊට පස්සේ එතකොට බලමු මේ හැම බල් ඉතුරු කට්ටිය දැවිලා නැති කට්ටිය එකම විදිහට පත් වෙන එකම දීප්තියකින් දැල්වෙනවද කියලා. මොකද දැන් මෙතනින් එනවා මම I ධාරාව. ඒ ධාරාවේ යගේ මම ගන්නවා ඇම්පියර් 10ක් කියලා. හරිද? දැන් උන ඇම්පියර් 10 කිසි ප්‍රශ්නයක් නැහැ. මේ පැත්තට නම් යන්නේ මෙතන අනන්ත ප්‍රතිරෝධයක්. ඊට පස්සේ ඇම්පියර් 10 මෙහෙම උඩට එනවා. ඊට පස්සේ මෙතනින් යනවා. මොකද ඇම්පියර් 10 ඊට පස්සේ මෙතනින් එනවා. 10 ඇම්පියර්. ඊට පස්සේ ඇම්පියර් 10ට සිද්ධ වෙනවා මෙන්න මේ විදිහට ශාඛා දෙකකට බෙදලා ගමන් කරන්න. එතකොට එයා බලනවා ප්‍රතිරෝධ කොහොමද බෙදලා තියෙන්නේ කියලා. මෙතන බලන්න. මෙතන ප්‍රතිරෝධ මේ 3යි කියලා දාලා තියෙන බල්බෙගේ නම්බර් එක. හොදි 3. මෙතන දැන් බලන්න මෙතන ප්‍රතිරෝධ දෙකක් තියෙනවා. මේ දෙන්නේ සමක ප්‍රතිරෝධේ 2R උඩ 2R යට මේ අත්තේ 2RR එකතු කරාම 2R. අන්න මේ ශාඛා දෙකටම සම්බන්ධ වෙන සමක ප්‍රතිරෝධයන් දෙක සමානයි. එහෙනම් මේ 10 ඇම්පියර් මේ ශාඛා දෙක තුලින් බෙදලා යන්නේ සමාන ප්‍රමාණවලින්. එතකොට මෙතන උඩින් 5 ඇම්පියර් කියලා යටිනුත් එන්නේ 5යි. හරිද? එනේ යටින් ගමන් කරන්නේ 5. ඊට පස්සේ මෙහෙම ඇම්පියර් 5 මෙහෙම ඇවිල්ලා මේ පැත්තට යනවද? නැහැ. මොකද මෙතන අනන්ත ප්‍රතිරෝධය. මේ පැත්තට යන්නේ නැහැ. එයා ඊට පස්සේ එහෙම මෙහෙම පහළට යනවා. එතකොට මේ පැත්තේ ඔන්න දැන් 5 ඇම්පියර් එනවා. ඇවිල්ලා මෙතනින් එළියට පයින්. එතන මෙතනින් එන 5 ඇම්පියර් මෙහෙන් මේ බල්තික වත්තු කරන් ගිහිල්ලා මෙහෙම ඇවිල්ලා මෙතනින් මෙහෙම පහළට බහිනවා. ඇම්පියර් 5 නැවතත් 5යි 5යි එකතු වෙලා 10 හදලා නැවතත් කෝෂයට 10 ඇම්පියර් යවනවා. හරිද? එතකොට බලන්න මේවා ඇතුළතින් ගියපු ධාරාවන්ගේ සයිස් එක කොච්චරද? මෙයා ඇතුළ ඇම්පියර් 10ක් ගියා. නමුත් මෙයාලා ඇතුළෙන් ගියේ 5 ගන්න. එතකොට මෙයාගේ වැඩිපුර ධාරාව මෙයා ඇතුළෙන් ගිය එකෙන් මෙයා වැඩි දීප්තියකින් දැල්වෙන අනිත් ඒවාට සාපේක්ෂව තේරුණා. එතකොට බල්බ පිච්චල නැති බල්බ එකම දීප්තියකින් දැල්වෙනවද ඒ අවස්ථාවේදී? නැහැ. මොකද මෙයා සාපේක්ෂව වැඩි දීප්තියකින් දැල්වෙන හින්දා. එතකොට A කියන එක වැරදි. ඊට පස්සේ B කියන එක බලන්න. 2 සහ 5 බල්බ දැවි ඇති විට 2යි 5යි පිච්චල. 5 පිච්චුණයි කියන්නේ හරිද? මෙතන එකපාරටම අනන්ත ප්‍රතිරෝධයක් එනවා. එතකොට A තුලින් ධාරාව ගන්න බැරුව යනවා. ඒතුලින් ධාරාව ගන්න කියන්නේ දැන් මේ මෙහෙම ධාරාවක් මෙතනින් එන්න හදන ධාරාව මෙයා කැඩිලා ගියන් කියන්නේ මේ මෙන්න මේ හරියටත් එන්න දෙයක් නැහැ. දැන් මෙතනින් ඇම්පියර් 5ක් දෙන්න විදිහක් නැහැ පරිපථයට. හරිද? ගලන විදිහක් නැහැ. ඒ කියන්නේ මෙතන පිච්චුනොත් එහෙම මේ 6 වෙනි බල්බ් එකත් පත්තු වෙන්නේ නැහැ. හරිද? හරි. දැන් එන්නේ එයා පත්තු වෙන්නේ. ඊට පස්සේ ඔය කියන කතාව පොඩ්ඩක් බලන්න.
දැන් ආරකට ආයි යන්න අපි යටින් ගහපකට දැවි නොමැති බල්බ එකම දීප්තියකින් දැල්වෙන දෙගියක්කේ. දැන් මේ අර හරියන ධාරාව යනවනේ ධාරා මෙහෙම ඇවිල්ලා මෙහෙම ගිහිල්ලා කෝෂයට එනවා නැවතත්. මෙතන දැවි නොමැති බල්බයක් තියෙනවා. නමුත් එයාට අර ගෝල විදිහට දැල්වෙන විදිහක් නැහැ. එහෙනම් උතන ওই කතාව එතකොට හරියන්නේ නැහැ. දැවි නොමැති බල්බ එකම දීප්තියකින් දැල්වෙන දකින්න බැරි වෙනවා. දැවි නොමැති බල්බ මේ සෙට් එක පත්තු වෙනවා. හරිද? මෙතන දැවි නොමැති බල්බයක් පත්තු වෙන්නේ නැතුව දිනනවා. එතකොට B එකත් වර්ධිනවා. අන්න ඒ හින්දා තමයි B එක වර්ධින්නේ. ඊට පස්සේ C බලන්න බල්බ කිසිවක් දැවි නොමැති විට. බල්බ කිසිවක් දැවිලා නැති වුණාන් පස්සේ බලමු මොකද වෙන්නේ කියලා. බල්බ කිසිවක් දැවි නැති විට. එතකොට මෙතෙන් මෙහෙම ධාරාව වෙනවා කියලා හිතමුකෝ. ඊට පස්සේ දැන් කෙනෙක්ට හරි ප්‍රශ්නේ කියලා හිතමුකෝ. මෙන්න මෙහෙම තියෙන එක. මෙතන මේ විදිහ ගැප් එකක් තියෙන කෙනෙක්ට ප්‍රශ්නයක් කියලා හිතමුකෝ. එයාට හිතා ගන්න බෑ දැන් ධාරාව කොහොමද යන්නේ කියලා. හරිද? ඒ වගේ අවස්ථාවකදී මම පොඩ්ඩක් මේක මෙහෙම කියලා දෙන්න. මේ තියෙන ප්‍රතිරෝධෙනි. ඔයා මේ කෙළවර එකට සෙට් කරන්නේ. අවුලක් නැහැ කිසි දෙයක් වෙන්නේ නැහැ. මෙතන නිකන් වයර් එකක් දාලා තින්නේ. මේ කෑල්ල මෙහෙම ගිහලා මෙතන සෙට් කරා. නැත්නම් මේ කෑල්ල අයින් කරලා මේ පොයින්ට්ස් දෙක එකතු කරා. මොකක්වත් වෙන්නේ නැහැ නේ. ඊට පස්සේ දැන් මෙතන කෑල්ලක් කෙනෙක්ට හරි ප්‍රශ්නයක්. ඒක දිග වැඩි වයර් එක. එහෙනම් වයර් එක කොහොමද මම එතනින් කපලා දාලා මේ කෑල්ල මෙතන දිග නම් සෙට් කරා. මොකක්වත් වෙනවද? නැහැ. ඊට පස්සේ මම මේක මෙන්න මේ විදිහට ඇද ගන්නවා. මෙන්න මෙහෙම. එතකොට දැන් මම මේ මෙන්න මේ කෑල්ල මේ චුට්ටි කෑල්ල මෙතන ඇද්ද මෙන්න මගේ කෝෂය. ඊට පස්සේ මම මේ දෙන්න ඇද ගන්නවා මෙන්න මෙහෙම. අර වාර ස්කෝල් ගණන් හදද්දි මෙන්න මෙහෙම ඇද ගන්න ප්‍රතිරෝධ. කොහොම ඇදගත්තා? ඊට පස්සේ එතන කෙළවරට මම මෙන්න මේ දෙක සෙට් කරා මේ. A dot එක තමයි මෙතන තියෙන්නේ. මේ දැන් A B කියලා මේ dots දෙක mark කරගත්තොත් A B එකතු කරාම පස්සේ තමයි මේ තියෙන්නේ මේ point එක. A දාන B A දෙන්න එකතු කරලා A point එක මේ තියෙන්නේ. ඊට පස්සේ ඒ කියන්නේ මේ ගිහිල්ලා මෙහෙම තියෙනවා. හරි? ඊට පස්සේ මම මෙන්න මෙතන මෙතන point එක මේ හරිය වගේ එනවා. දැන් එතකොට මෙතන මේ බලන්න ප්‍රතිරෝධ ටික තියෙන විදිය. මේ ප්‍රතිරෝධය මේ ප්‍රතිරෝධය ශ්‍රේණි ගතයි. එහෙනම් A දෙන්න එකතු කරලා මම 2R කියලා දාගන්නවා මෙතනට. 2R. හරි. ඊට පස්සේ මෙයයි මෙය එකතු කරත් 2R. 2R. ඊට පස්සේ මෙන්න මේ මම මෙන්න මේ කෑල ගලවලා දාලා මෙන්න මෙහෙම ලස්සන සෙට් කරගත්තා. නැත්නම් එහෙම අර එකපාරට හිතන්න පුළුවන් කෙනෙක් එහෙම හිතා ගන්න මෙහෙම මම ඇඳයි කියලා මේ තින්නේ. ඒ පොයින්ට් එක, ඒ කියන්නේ මේ ඔයා මෙතන C D කියලා ගත්තා. C දන D තමයි මේ පොයින්ට් එක. ඊට පස්සේ C දන D ඔන්න දැන් මෙතන D ගායි මෙහෙම නැවතත් එනවා. කෝෂයට හරි දැන් බලමු මේ අතුලින් ගලන ධාරාවන් කොහොමද කියලා. දැන් මෙතනදී මේ එකකගේ R මෙයාගේතුළු මෙයාගේත් R කියලා. දැන් මෙතනින් මම දෙනවා කෝෂයෙන් ඇම්පියර් 10ක්. එතකොට මෙතන සමාන ප්‍රතිරෝධ තියෙන උඩින් 5යි යටින් 5යි ගියා. ඊට පස්සේ නැවතත් මෙතන දෙක සංදි වෙන ස්ථානයේදී ඇම්පියර් 2ක් එනවා. සෝරි ඇම්පියර් 10ක් එනවා. ඇම්පියර් 10ත් මේ අතු දෙකට සමානව බෙදිලා යනවා. මොකද සමග ප්‍රතිරෝධ එක් එක් ශාඛාවේ සමාන නිසා. එතකොට මෙතනින් 5ක් යනවා, මෙතනින්ත් 5ක් යනවා. 5යි 5 එකතු කරලා නැවත 10ක් කෝෂය කරා යන්න ඕනේ. හරි. දැන් මේ බලන්න. එතකොට මේ ප්‍රතිරෝධ තුලින් ගමන් කරේ. හරිද? මේ ප්‍රතිරෝධ තුලින් ගමන් කරේ එකම ධාරාවන් එන්තියේද එක ඇම්පියර් 5යි. හරිද? එහෙනම් මේ සියලුම බල්බ ඒ අවස්ථාවේදී එකම දීප්තියකින් දැල්වෙනවා. එහෙනම් C එක හරි. මේ වීඩියෝ සෙට් එක කට්ටියට ෂෙයා කරන්න WhatsApp FB වල ගෲප්ස් වල එහෙම. Thank you.